ඔබට දියවැඩියාව තිබෙනවද? දියවැඩියා අවදානමක් තිබෙනවද? නැතිනම් දියවැඩියාව නැතිද? මෙන්න මේ කාරණා ඔබටම දැනගන්න පුළුවන් විදිහක් ගැන හරියටම දන්නවද? ඔබ වෛද්‍යවරයෙක් ගාවට ගියොත් වෛද්‍යවරයා කරන්නේ මෙන්න මේ දේවල්. මුලින්ම කාරණා තුනක් ගැන ඔබෙන් ප්‍රශ්න කරයි. පළවෙනි කාරණය, දෙමව්පියන්ට දියවැඩියාව තිබෙනවද? දෙවෙනි කාරණය, ඔබේ වයස කීයද? ඒ වගේම ෆිසිකල් ඇක්ටිවිටීස්, ව්‍යායාම කරනවද? තුන්වෙනි කාරණය, උදරය වටා මින්මක් ලබා ගනිමින් ඔවුන් තීරණය කරනවා දියවැඩියා අවදානමක් තිබෙනවද, දියවැඩියා මට්ටමක් තිබෙනවද කියලා. මෙන්න මේ ප්‍රශ්න තුනට ලැබෙන උත්තරත් එක්ක වෛද්‍යවරුන් ඔබට 100% ගණනක් ලෙසින් අගයක් ලබා දෙනවා. පවුලේ දෙමව්පියන් දෙදෙනාටම දියවැඩියාව තිබුණොත් 66% අවදානමක් ඔබට තිබෙනවා. දෙමව්පියන් දෙදෙනාගෙන් එක් අයෙකුට විතරක් තිබුණොත් 33% අවදානමක් තිබෙනවා. දෙදෙනාටම දියවැඩියාව තිබුණේ නැතිනම් 12% අවදානමක් විතරයි ඔබට තිබෙන්නේ. හැබැයි මේ දේට තවත් ගොඩාක් දේවල් බලපානවා. ඒ තමයි ඔබේ ලයිෆ් ස්ටයිල් එක, වගේම ස්ට්‍රෙස් නැතිනම් ආතතිය කියන දේවලුත් දියවැඩියාවට බලපානවා. වෛද්‍යවරුන් මෙන්න මේ සියලුම කරුණු කාරණා සලකලා බලලා ඔබට තවත් ලකුණු ප්‍රමාණයක් ලබා දෙනවා. දෙමව්පියන් දෙදෙනාටම තිබෙනවා නම් ලකුණු 20ක් ඔබට ලැබෙනවා. එක් අයෙකුට විතරක් නම් තිබෙන්නේ ලකුණු 10ක් දෙනවා. දෙදෙනාටම නැතිනම් ලකුණු 0යි. ඒ වගේම දියවැඩියාව කියන කාරණයට වයසත් බලපානවා. වයස අවුරුදු 35ට අඩු නම් ලකුණු 0යි. 35ත් 50ත් අතර නම් ලකුණු 20යි. 50ට වැඩි නම් ලකුණු 30ක් දෙනවා. වයස යන්න යන්න දියවැඩියා අවදානම තව තවත් වැඩි වෙනවා. ෆිසිකල් ඇක්ටිවිටීස් ඔබ කරන්නේ නැතිනම් ලකුණු 30ක් දෙනවා. ගේ ඇතුළේ ඇවිදිනවා වගේ, එහෙම නැත්නම් පුංචි දුරක් ඇවිදිනවා වගේ සුළු ව්‍යායාම කරනවා නම් එහෙම ලකුණු 20ක් දෙනවා. සාමාන්‍ය මට්ටමින් එදිනෙදා ඔබ ව්‍යායාම කරනවා නම් ලකුණු 10ක් දෙනවා. දිනපතා ඉතාමත්ම හොඳින් ශාරීරික ව්‍යායාම වල ඔබ යෙදෙනවා නම් ලකුණු 0යි. කාන්තාවකගේ නම් උදරයේ මින්ම අගල් 80ට අඩු නම් ලකුණු 0යි. 80ත් 90ත් අතර නම් ලකුණු 10යි. 90ට වැඩි නම් ලකුණු 20යි. පිරිමි කෙනෙකුගේ උදරය වටා මින්ම 90ට අඩු නම් ලකුණු 0යි. 90ත් 100ත් අතර නම් ලකුණු 10යි. 100ට වැඩි නම් ලකුණු 20ක් දෙනවා. මේ ගණන් ටික ඔක්කොම එකතු කරපුවම 60ට වඩා වැඩි නම් ඔබට විශාල දියවැඩියා අවදානමක් තිබෙනවා. ඒ අගය 50ත් 30ත් අතර නම් රිස්ක එක ටිකක් විතර අඩුයි. 30ට අඩු නම් අවදානමක් ඇත්තෙම නැති තරම්. මේ අගය 60ට වඩා වැඩි වුණොතින් රෑන්ඩම් බ්ලඩ් ෂුගර් එකක් කරනවා. ඒ කියන්නේ ඕනෑම අවස්ථාවකදී ලබා ගන්න ලැබෙන රුධිර සාම්පලයක් මගින් ඔබේ සීනි මට්ටම මැන බලනවා. එහෙම නැතිනම් GTT පරීක්ෂණයකුත් කරනවා. ශ්‍රී ලංකාවේ දැනට දියවැඩියා රෝගීන් ලක්ෂ 40කට ආසන්න ගණනක් ඉන්නවා කියලා ඔබ දන්නවද? ප්‍රී ඩයබටික්. එහෙම නැතිනම් දියවැඩියා අවදානමක් තිබෙන කට්ටිය ඊටත් වැඩි, ලක්ෂ 40ත් ඉක්මවන බව ඔබ දන්නවද? ඒක හඳුනා ගන්න වෛද්‍යවරුන් කරන පරීක්ෂණ කිහිපයක් තිබෙනවා. මුලින්ම ෆාස්ටිං බ්ලඩ් ෂුගර් එකක් කරනවා. ඒ කියන්නේ නිරාහාරව ඉඳලා සාමාන්‍ය පැය 12කට විතරගේ පස්සේ රුධිර සාම්පලයක් පරීක්ෂා කරනවා. ඒකෙදි ග්ලූකෝස් මට්ටම 100ත් 70ත් අතර නම් ඔබට සාමාන්‍ය තත්ත්වයක් තිබෙන්නේ. 100ත් 120ත් අතර නම් ප්‍රී ඩයබටික්. එහෙමත් නැතිනම් දියවැඩියා අවදානමක් තිබෙනවා. 120ට වඩා වැඩි නම් ඔබට දියවැඩියා තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම ඔබේ ග්ලූකෝස් මට්ටම මැන බලන තවත් පරීක්ෂණයක් තිබෙනවා. එහිදී සිදුවෙන්නේ ඔබට ග්ලූකෝස් ප්‍රමාණයක් ලබා දීලා පැය දෙකෙන් දෙකට ඔබේ රුධිරයේ සීනි මට්ටම මැන බලන එක. ඒ අගය 140ට වඩා අඩු නම් ඔබට තිබෙන්නේ සාමාන්‍ය තත්ත්වයක්. 140ත් 199ත් අතර නම් ඔබට ප්‍රී ඩයබටික් තත්ත්වයක් තිබෙනවා. 200ට වඩා වැඩි නම් ඔබට තිබෙන්නේ දියවැඩියා තත්ත්වයක්. රෑන්ඩම් බ්ලඩ් ෂුගර් එකක් කලයින් පස්සේ ඒ අගය 100ත් 140ත් අතර පවත්වා ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ආහාර අරගෙන පැය දෙකකට පස්සේ කරන පරීක්ෂණයේදීත් ඒ අගය 140ට පහලින් තියාගන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්න පුළුවන් දියවැඩියාව ඇති වෙන්නේ පැණිරස ආහාරයට ගත්ත හින්දාමයි කියලා. හැබැයි ඒ තත්ත්වය වෙනස්. ඇත්තටම දියවැඩියා තත්ත්වයක් ඇති වෙන නම් මොන වගේ කරුණුද බලපාන්නේ? ස්ට්‍රෙස් එක, එහෙම නැත්නම් ඔබගේ මානසික ආතතිය. ඒ වගේම තමයි නිසි ආහාර රටාවකට හුරු නොවීම. ව්‍යායාම් නොකිරීමත් දියවැඩියා තත්ත්වයකට බලපානවා. සමබල ආහාර වේලක් නොගැනීමත් මෙන්න මේ කාරණාවලට බලපානවා. දියවැඩියා තත්ත්වය වළක්වා ගන්නම් ස්ට්‍රෙස් එක අඩු කර ගැනීම, ඩයට් කිරීම, එහෙම නැතිනම් ආහාර පාලනයක් සහිතව ලබා ගැනීම, කලට වේලාවට ආහාර ගැනීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. වෛද්‍යවරයෙක් ගාවට ගියට පස්සේ දියවැඩියා අවදානමක් තිබෙනවද නැද්ද කියන කාරණේ මැනගන්න රුධිර සාම්පල පරීක්ෂණවලදී මෙන්න මේ අගයන් මතයි වෛද්‍යවරයෙක් නිගමනයකට එළඹෙන්නේ. ඉතින් වෛද්‍යවරයෙකුට කලින් ඔබටම විටින් විට මේ අගයන් රුධිර සාම්පලයක් චෙක් කරලා මැනගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒක ඔබේ ජීවිතයට ඉතාමත්ම වැදගත්. ශ්‍රී ලංකාව තුළ ලක්ෂ 40ත් ඉක්මවන දියවැඩියා අවදානමක් තිබෙන පිරිස ඇතුළට සමහර විට මේ වෙනකොටත්
ඔබ ඇතුළත් වෙලා ඉන්නවා වෙන්නට පුළුවන්. දියවැඩියා අවදානම නැති කරගන්නවා වගේම අවදානමක් තිබෙනවද කියන කාරණය මැන බලාගන්න එකත් මෙන්න මේ තුලින් දැන් ඔබටම බලාගන්න පුළුවන්. Knowledge Box, the value-based media network.